අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ඩීන්ස් පාරේ පිහිටි සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් මණ්ඩලයට අද පැමිණියා. ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන්තර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රජ්‍ය රෝහල්වලට බෙදා හැරීමට කටයුතු කළ නිලධාරීන් ලබන නොවැම්බර් 16 වෙනිදාට පෙර අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය පසුගියදා රහස් පොලිසියට නියම කළා. සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවිසි බලයේ සංවිධානය සහ සිවිල් සංවිධාන එකමුතුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කළ පැමිණිල්ලක් අනුව සිදු කළ විමර්ශනයකට අදාළව කරුණු දැක්වීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ. රුපියල් කෝටි 100කට අධික මුදල් වංචාවක් මින් සිදුව ඇති බව පැමිණිල්ලේ දැක්වෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණයට අදාළව නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය විමර්ශනය වහා අවසන් කර වහාම සෙකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළා. මීට පෙර ජාතික ඖෂධ නියාමන අධිකාරියට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු සිදු කරනු ලැබුවා. පැය 6කට අධික කාලයක් මෙලෙස විමර්ශන කටයුතු පැවැත්වුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.